අධික වර්ෂාවෙන් බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 1275ක් බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. නිවාස 316කට අර්ධහානි වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානයේ කියා සිටින්නේ. නිල්වන ගඟේ අතු ගංගාවක් වන කිරම ආර පිට අරගලීමෙන් පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති අයුරු දැකගත හැකි. මේ හේතුවෙන් ඌරා පොළ, මිටියල, කද්දුව, කරගොඩ, උයන්ගොඩ, වැල්ලතොට, කිතලගම යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ගොවිතැන් කටයුතු වලටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. වැල්ලතොට මාතර මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. නිල්වලාගංගේ ඉහළ ධාරා ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පවතින බැවින් ගඟ අවට පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දනුම් දෙනවා. නෙටල් පිටිය රැකව හරහා රන්න මාර්ගය තවමත් ජලයෙන් යට වී තිබෙනවා. වැල්ලෝඩේ සංචාරක නිකේතන පිහිට ඇති පරප්පුව මාර්ගයේද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. මාදල් වරායට සහ සංචාරක නිකේතනවලට ගමන් කිරීම අපහසු වී තිබෙනවා. අධික වැස හේතුවෙන් කැලණිගඟේ ජලමට්ටමද ඉහළ ගොසින් අප වාර්තාකරු සඳහන් කළේ කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් රසක් තවමත් ජලයෙන් යට වී ඇති බවයි. අඹතලේ, කැලණිමුල්ල, වෙන්නවත්ත, වෙලේවත්ත, වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ රසක පහත් බිම් සහ මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ගංවතුර තත්ත්වය යම් තරමකට අඩු වී තිබෙනවා. රත්නපුර හංගමුව හරහා කරවිට මාර්ගයේ සහ රත්නපුර තිරල්ගම මාර්ගයේ බස් රථ ගමනාගමනයේද යලිත් ආරම්භ කෙරුණා. තවමත් පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ගින් කළු අත්තනගලු උයන ගංගා ද්‍රෝණිවල පහළ ප්‍රදේශවල තවමත් ගංවතුර තත්ත්වයක් පවතිනවා. එය අද යම් තරමක් අඩු විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් හෝ කඩින් කඩ ඇතිවන වැස හේතුවෙන් යලිත් ඒ වර්ධනය වී හැකේ. පසේ තෙතමනේද ඉතා අධික බැවින් වර්ෂ ජලය සම්පූර්ණයෙන්ම ගඟට එකතුවීමේ ප්‍රවණතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ජලයෙන් යටව ඇති මාර්ග භාවිතයෙන් වලකින ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. කිරම ඔය පිටාර ගැලීමෙන් හානියට පත් තංගල්ල වෙල්යායේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද එක් වුණා. පුළුවන් උපරිම සහනයක් ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. සදා තියෙන චක්‍රලේඛන අනපනත්තල බාධා මහිතන් රජයේ නිලධාරීන් මේ පිළිබඳව සම්මේදී වෙලා බාධාවල් ඉවත් කළ දුන්නොත් අපි කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා අපිට අත්තර රක්ෂණයට මුදල් අය කිරීමක් මේගොල්ලන්ගෙන් කරලා නැහැ. ඒ වුණත් අපි ජනාධිපතිතුමාගේ අවධානයත් යොමු කළා, කැබිනට් මණ්ඩලයටත් යොමු කළා. මේ අයට වන්දි දීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. ජාතික ගුණනගලි පරිශ්‍රණ සංවිධානය ඊයේ නිකුත් කළ ණය අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. බස්නාහිර සබරගමුව දකුණු වයඹ යන පළාත් හා මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තවදුරටත් වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. බස්නාහිර සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉතින් මේ තත්ත්වය විශේෂයෙන්ම ඉදිරි දවස් කිහිපයේදී ඔක්තෝබර් 5-6 වගේ දවස් වෙනකන් එක දිගට පවතීවි කියන එකයි කාලුකුණ දත්තතුන් කියන්න පුළුවන් වෙන්නේ.